දරුවෙක් උපදිනකොට දරුවෙක් කුස පිළිසිඳ ගත්තා කියලා දැනගන්නකොට මොන තරම් සතුටක් ලබනවද ඇලීමක් ලබනවද දරුවෝ නැහැ කියලා කොච්චර දුක් විඳිනවද මානසික විඳිනවනේ මට දරුවෙක් තාම නැහැ දරුවෙක් නැහැ හැබැයි දරුවෙක් උපදින වෙලාවේ පුදුම සතුටක් විඳිනවා හැබැයි අපිට ඔබට අම්මෙකුට තාත්තා කෙනෙකුට නෑදෑයෙකුට වෙන්න පුළුවන් කාට හරි වෙන්න පුළුවන් අර දරුවගේ ඉපදීමත් එක්ක තියෙන ඒ විඳින දුක ඒ අය දකින්නේ ඒ අය එක සතුටක් විදියට බලන්නකෝ දරුවෙක් උපදිනකොට සමහරු ගෙවල් වල පාටි දානවා දරුවා ගෙදරට අරන් එනකොට නෑදෑයෝ ගෙන්නලා යාළුවෝ ගෙන්නලා පාටි දාලා බොහොම සතුටක් හැටියට සමරනවා ඉපදී හැබැයි ඔබ මේ විදිහට නුවණින් හිතුවොත් ඔබ දැන් අපි තිරිසන් ලෝකෙ ඉපදීමවත් බිත්තරයක් ඇතුලෙන් උපදින එකවත් තෙත් පරිසරයේ උපදින එකවත් අනික් ලෝක පැත්තකින් තියමු මේ මනුස්ස ලෝකේ මනුස්ස ඉපදීම ගැනම හිතන් එතනත් අපි නිකන් දුප්පත් පවුල්වල කන්න නැතුව පාරවල් වල වීදිවල හම්බෙන ළමයි පැත්තක තියමු අපි හිතමු බොහොම පොහොසත් පවුලක හොඳට සැප සම්පත් තියෙන තැනකම කෙනෙක් ඉපදුනා කියලා ඒ උපදින කොටත් ඔබ හිතන්න දරුවෙක් කුසේ මාස 9ක් අර කුස ඇතුලේ උණ්ඩි වෙලා ඇකිලිලා වතුර බෝලයක් වගේ මේ බෝලයක් වගේ සකස් වෙච්ච මේ ගර්භාෂයක් ඇතුලේ දරුවා ඇකිලිලා උණ්ඩි වෙලා ඉන්නකොට දුකක්ද සැපක්ද ඒක දුකක් ඔබ හිතන්නේ දරුවට දැනෙන්නේ නැහැ කියලා ඒ දරුවට දැනීම් තියෙන කරගන්න දෙයක් නේ. හිර වෙලා හිර කරලා ඉන්නවා වගේ. සමහර ඒ දරුව ටික ටික වැඩිගෙන එනකොට සමහර ලාට මාස ගාණක් යනකොට ඒ අම්මට දැනෙනවා දරුව කුසේ දඟලනවා, හැරෙනවා, පයින් අනිනවා. ඒ දරුව දඟලනවා දැනෙනවා. එතකොට ඒ අම්මා දුක අනේ මේ දරුව කුසේ දුක් විඳිනවා කියලා හිතන්නේ. සතුට වෙනවා අනේ මේ බලන්න මේ දරුවා සතුටක් ලබයි. තව කෙනෙකුගේ දුකක් තුල ඒ දරුවා හිර වෙලා කුස ඇතුලේ දඟලනකොට ඒක දිහා බලලා සතුටක් විඳිනවා. අවිද්‍යාවෙන් වැහිලා තියෙන ඉපදීමේ දුක. Thank you.